சமான் ஃபார் யூ யுகே நாளிக்காவ මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you. අද මම ඔබට හඳුන්වා දෙන්නේ තරමක් පැරණි පොතක්. මේ පොත මුද්‍රණද්වාරයෙන් එළි දකින්නේ 1949. ටිකක් අමුතු තාලේ පොතක්. මේ තමයි පොත. පෙම්පත් ලියන හැටි. මේක රචනා කරන්නේ මනු විනෝද කියලා කෙනෙක්. නියම කවියෙකු වීමට නම් තරුණ කාන්තාවකට ආලය කළ යුතුයැයි බටහිර උසස් කවියෙකු විසින් කියා තිබේ. මේ සම්පූර්ණ සත්‍යයකි. තරුණයක් සම ගාලයෙන් බැඳෙන තරුණයා ඇය නැලවීම පිණිස ඇගේ සිත ප්‍රබෝධ කිරීම පිණිස පෙම්පත් ලියන්නේය. මේ බොහෝ විට ලියන්නේ කවියෙනි. පෙම්පත ලබන තරුණියද යන්තම්වත් උගත් තැනැත්තියක් නම් මේ දෙදෙනාටම කවිකම් ළඟාවීමට එතරම් කාලයක් ගත නොවේ. ඉතින් මේ පොතෙන් උගන්නන්නේ කවියෙන් පෙම්පත් ලියන හැටි. පෙම්පත පිළිබඳව හඳුන්වමින් මෙන්න මෙහෙම දේකුත් මේකේ කතෘ මනු විනෝද සටහන් කරනවා. අද මෙන්ම එදත් පෙම්පත් ලිවීම සහ හුවමාරුව ලෝකේ පැවතුනේය. පුරාණයේදී දුඩම් ගෙඩිවල මල් මාලාවල දමා පෙම්පත් හුවමාරු කළ කුමර කුමරියන් ගැන අපි අසා ඇත්තෙමු. විශ්ව කීර්තිධර ප්‍රේම පුරාවෘත්තිය වූ නල දමයන්ති කතාවේ පෙම්පත් ගෙන එන ලද්දේ හංස රාජයෙකු විසිනි. පුණ්ඩරික තවුසානන් මහා ශ්වේතා නැමති ගාන්ධර්ව කුමරියට පෙම්පත් ලියූ හැටි කාදම්බරිය කියන්නේය. මෙන්න මේ ආකාරයට පෙම්පතෙහි ඉතිහාසයත් මේ කතෘ අපිට පෙන්නලා දෙනවා. ඊට පස්සේ මේ පොත ආදර්ශ පෙම්පත් ඉදිරිපත් කරන්න කලින් පෙම්පත් ලිවීමේදී ආමන්ත්‍රණයට තෝරාගත යුතු වචන කියලා වචන මාලාවකුත් අපිට කියලා දෙනවා. මිහිරිය, පෙම් රැජින, රන් කඳ, රත්නේ, රසපතිය, දයදරිය, පෙම් පිඬ, කෝමල පානිය, රෝස මල, ඉටි පිළිමය, මී කොතලය, බැමරිය, සිතුමින, පැණි වදුල, මී පැණි ගඟ, මේ වගේ නම් ගණනාවක්. පෙම්පත් ලිවීමේදී පිළිපැදිය යුතු කරුණුත් මේ පොතේ සඳහන්. 1. කරදර ඇති වෙලාවක පෙම්පත් නොලියනු. 2. කවියෙන් හා වාසගමින් ලියූ උගතුන්ගේ පෙම්පත් හැකි තරම් අනුගමනය කරනු. 3. ඉතා හොඳ කරදාසිත්, ඉතා හොඳ තීන්තත්, ඉතා හොඳ පෑනත් තෝරා ගනු. මේ ආකාරයට කරුණු 24ක් ඔහු ඉදිරිපත් කරනවා. ඉතින් ඊට පස්සේ තියෙන විවිධාකාරයේ පෙම්පත්. මම එක පෙම්පතක කවි කීපයක් විතරක් උපුටා දක්වන්නට කැමතියි. මේක හඳුන්වන්නේ උසස් පෙම්පතක් කියලා. නවාතැනේදී මේ බිඳුව කියලා තමයි මේ සරත් කියන පෙම්වතා පෙම්වතියව හඳුන්වන්නේ. හැබැයි මේක පාසල් ප්‍රේමයක්. ආලේ නියම රසදත් හිතවතී මට හඳ එලියක් වගේ ලෞකික විනෝදිට සීනුව ගසන විට දහවල විවේකෙට ඇඟ හිරි වැටී යයි රන් කඳ සනීපෙට. එහෙම කියලා මෙන්න මෙහෙමත් කියනවා. ඊයේ උදේ ඔබ හිඳ පාසැල් වත්තේ කුසුමක් ගහන්නට ඉඩදුනි ලය මත්තේ. රසවත් ගතිය කිම ඔය පපු මස පැත්තේ මුන්න පැණි ජාතියද එහි වැඩිපුර ඇත්තේ. ඔහු මේ පෙම්පතෙන් තමාගේ මී බිඳුවට යෝජනාවකුත් කරනවා. දාවල ඉගැන්වුම ළමයින් හට බොම
කරදරයකි එබව වැටහි නැතතාම. රෑවී පටන් ගන්නට පාසැලහේම හැකිනම් මනේ මොකටද දෙව්ලෝ යෑම. ඉතින් මෙහෙම පෙම්පත් ගණනාවක් මේ පොතේ සඳහන් වෙනවා. එවගේම අන්තිමට විශේෂ උපදේශයක් කියලා කොටුවක් ඇතුළේ මෙන්න මේ වගේ දෙයක් ලියා තිබෙනවා. ඔබට ඔබගේ පෙම්වතියගෙන් ඉවත්වීමට වුවමනා නම්, ඇ අත්හැර අන්කිසි සුන්දරියකට ආලය කිරීමට වුවමනා නම්, ඇගේ සිත බිඳවීම එතරම් ලෙහෙසි නොවේ. එහෙත් එය කළ හැක. එනිසේය. අන්කිසි කාන්තාවකට යවන න්‍යායෙන් පෙම්පතක් ලියා එය වැරදීමකින් මෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන පෙම්වතියට යවන්න. ඒ සමගම ලියමනක් ලියා අනික් තැපෑලෙන් යවන්න. එය වැරදීමකින් එවූ ලියමනක් කියා සෑහෙන ප්‍රතිඵල ලැබෙනවා ඇත. මේක තමයි විශේෂ උපදේශය. ඒ වගේම මේකේ තවත් කවියක් තිබුණා. ඒ කවියෙන් මම හිතනවා මේ හඳුන්වා දීම අවසන් කළොත් හොඳයි කියලා. ගෙලවට අතයවා දෙතුලට දෙතුල තබා, ළමැදට ළමැද තද කර කිසිවෙකුට නොබා, වැළපෙන දෙහදකට සැනසුම් සුවය ලබා, නැලවෙන දවස කවදද මගේ බමර බබා. බබා කියලා පෙම්වතියන්ට කියලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා දුරකථන ඇමතුම්වලදී විතරක් නෙවෙයි. නැලවෙන දවස කවදද මගේ බම්බර බබා. පෙම්පත් ලියන හැටි 1949 මුද්‍රණ වර්ෂයේ. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න, වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you, යුගයේ නාලිකාව.